පාස්කු ඉරිදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යයි චෝදනා ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුලක් හමුවේ අද යලිසලකා බැලුණා. අගමිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම විනිසුරු මණ්ඩලයේ සභාපතිත්වය දරනවා. එසේම බුවනෙකාලු විහාරයේ සිසිරද ආබ්‍රෝ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුරුදු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වෙනවා. මෙම ප්‍රහාරයෙන් සිය දරුවන් දෙදෙනා අහිමි වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියලි ව්‍යාපාරික ජනත් විධානගේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, හෙන්රි මේරියන්, අශෝක් ස්ටීවන්, සරත් තිද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා, නාගානන්ද කොඩිතුවක්කු, ජූඩ් පෙරේරා, නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක්ද පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද හිමි සහ කොළඹ ශැංගිලා හෝටලේ සිදු වූ පිපිරිම් වලින් තුවාල ලැබූ නීතිඥවරයෙකු වන මුදිත ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටින අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටිනවා. මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චමිල් පෙරේරා මහතා පෙනී සිටින බවයි වාර්තා වන්නේ.